බද හම ට දක් කින් ෂනිිමගේ ු ල්ලක ොල දර ිගන්නවා ඉතින් අපි අදේහෙනං මේ වගේ ලස්සන පැණි පාටට රසට ඒවගේම හයිවෙන් නැත්තුව මෙලෙකට වැලි තලපටිකක් හදන්නේ කොහොමද කියලා බාලමු ඉතින් මීට කලින් වැලි තලප හදලා වැරදිලා තියෙනලං ඒවනැත්තං ජීවිතයට හදල නැත්තාං ඔන්න මේ රේසිපියක ඕගොලන්ට ඉතින් අදමන් මේක හදන්න පාච්චි කල්ලා තියෙන්නේෙ මේ විදිහට. හඩෙන් ගත්ත හාල් පපිටි ඉති කඩෙන්ගත් හහාපිකවම ඉන්දියාප පි නෙමේ ගොඩත් දෙන හන ප්‍රශ්නයක් ඉන්දියාප පිටියක නෙමයි සාමාන්‍යයෙන් පැකට කරල කඩවල ගන්න තියෙන රයිස් පලාව කියලා හල් පිටි ඒ පැකට් එකත් තමයි මෑඇරගෙන තියෙන්නේ. කෙනෙක්ට තෙතට හාල් ගන්න පුළුවන් හැකළු හල්ටිකප් පෙන්න්න දාලා කොටල හලලා ගන්න පුළුවන් එහෙම ගන්නවනං ඔගොලො හැලුවට පස්සේ ග්‍රෑම් හාරසිය ගන්න හහාල් ග්‍රෑම් හාරසියයක් නෙමෙයි. හැලුවට පස්සේ ග්‍රෑම් හාරසිය ගන්න. ඒළඟ තරපිට හීනියයට ගාගත්ත පොල් ග්‍රෑම් එක සය පානහක් විතර අදමම්ට පාවිච්චි කරවා සීනි මෙතන මේ සැහි හතරක් විතර සුදුසීණීය අරන්තියනවා ඔගලන්ට ඔක්කම සුදුසීණ ගන්න පුුවන් ම මේ කැරමල් කරගන හොඳට පාටක් එන්න ඕන හින්දා මේ විදිහට ටරතු සීනිිවලින් ග්‍රෑම් හාරසියයක් එක කරනයිතින් සුදදුසීනීම ගත්තත් කමන්නෑ නමුත් අර හොඳ ලස්සන පැනිි පාටක් එන්න මේ රතුසීනී උදාාවනයිතින් පුළුවන්කමත් තියනනානම් මේ දුම්රුසීණීම නැතන් රතු සී ගලන්ට මේකට පාවිච්චි කරන්න. හම කියව කියලා ැම්ම එකට රත්තු සීනිත් වොන සු සීනිත්වොන කිය මේ ලොකු විශ් එකක් කරගන්නපා ඔගොල්ල මොනා හරි ගන්න සීනිිගෑම් හාරසයකින් මේ සහැඳි හතරක් මුලින් අපි හොඳට කලුවෙනකං කඇරමල් කර ගත්තනා ඇති මං එක කිව නැත්තතාම් මෙතන ම සුදසීනිවෙනම කියලා ගොලන්ට දීරණනෑ නමුත් කෙනෙක් සුදු සීණි වලින්ම විතරක් හදවානං එහෙම කෙනෙකුටත් මේක අදහස ගන්න හරියට කරගන්න හින්ද තමයි ඒ විදිහට ගත්තේ. ඊළඟට අපිට වතුර කෝප් එක හමාරක් විතර අවශ්‍ය වෙනවා. සේ හට ලුණු පොඩ්ඩම්මන් ඇතු කර ගන්නවා මෙතන කාරන්ද මුගු පොඩ්ස් හයක් විතර මම එක ඇට ටික කුඩු කරලා මේ විදිහයට අරන්තියනවා කැමති කෙනෙක්ට වැනිලාවගේ දෙයක් එකතු කරගන්න පුනන් නමුත් ඉතින් අපේ සිංහල කැවිලිවලට මේ එන සාල ෙහමනත්තන් කාරද මුංගුවලින් එන රස වැනිලවලින් න්නම් ගන්න බැ ඉතින් එකහිද. එකකගුලඟ කැමැත්තක් නමුත් කරන්ද මුග දාලා හරිම රසයි. ශ ං ියෙන් ික න තන පැහැදිලිව ඔ ගලන්ට දීලා තියෙනවා ඉතින් දැ මොලෙම්ම අපි මේ පිට්ටු එක හදාගන්න ඕන එහෙමනැත්තං හල්පිටිටිකයි පොලොයි මිෂ්්‍රරලා හොඳට අපි අර පිට්ටු හදනාවගේ ඒ දෙක කැටකැටවිදිහට හදාගන්න ඕනේ ඉතින් දැන් අද මම ගත්තේ කඩේ පාල්පිටි නඉතිං එක හරිම වියලි පෞ්ඩර එකක් වගේ වේලෙන්න්න. යි කොටලතිය නිති මේඒකට අපි ටිකක් වැඩිපුර වතුර මේ විදිහට ඉහගන්න ඕන ඉති හාල්පිටි එකට දාලා එක පාරාණන් ඇැතු අපි ටිකටික මේ වගේ අහුරාහුර මිශ්්‍ර කරකර තමයි අනාගන්න ඉතින් වතුරත් අතින් මෙහෙම ඇගිලිවලින් නිකං අර ඉහගන්න විදිහට තමයි අපි එකතු කරන්න එක පාටටර් රොටීඩෝ එකක් අනෝ වගේ ඔක්කොම එකට මිශ්්‍ර කරලා ඒ මේ විදිහට ඇගිලි නිදහසේතියාගෙන අ කෑලි කෑලි වෙෙන්වෙන විදිහට හෙම නැත්තම් මෙතනදි වෙන එකමදේ අර පොල්වොල තිර තෙතමනයට පිටි අල්ලගන ඒ වනිකං බෝල බෝල වගේ හැදනොයිතිං ඒක අපි මේ විදිහට අතින් හොඳට කරගන්න ඕනිඉතිං ඒ විදිහට ඔගොල්ලො පොඩිවෙලාක් ඇරගෙන ඒ විදිහට පිට්ටු ටික ලොකූ කැටහිටින් නැතිවෙන්න මේ වගේ හොඳට හදාගන්න එක මදේ මෙතනද ඔගලන්ට වත්ත්‍ර පොඩ්ඩක්. ඇඩිපුර යිමකද පිටියක පොඩ්ඩක් වියලි නිසා එච්චරයි. එහම කියලා ලොකු වෙනසක් නැහැ තෙත හාල් පිටිගත්ත වගේම අපිට මේක හොඳට හදාගන්න පුළුවන්. ඊළඟට අප මේ පිට්ටුටික දැන් හොඳට තම්බගන්න පුළුවන් ඔගොල්ලොන්ගේ හඟගක් ්‍යවල්ල ඇති මේගේ රස්කරකට හම්බෙන ස්ටීමරේක උඩට හොඳ පිරිසිදු රෙදිකල්ලක් කියලා ඒකට අපි හදාගත්ත පිට්ටු ටික දාලා ඔගලන්ටක තම්බගන්න පුළුවන් එහම නැත් කෙනෙක්ලිපේ කරනවානම් මේ වගේ හමාේ ඇතුළට එන්න පුළුවන් භාජනයක් කරගන එකට ඔහලන්ගේ පිට්ටුටික දාගන්න මන් මේ පරණ අර පනේරයක් වගේ භාජනයක් තම යද පාවිච්චි කරන්න මංගාව තිබ. ඒ මේ ක දල්ලින් හොට හමේ ඇතුළට ඇනවායිතින් පිටි දදිි තද කරන්නන්නේ පාර අපියර කන්න පිට්ටු තම්බද වගේ එක ටපිදාල තද කරාන්න එහෙම තද කරන්නඇත බොහොම නිදහසේ නිකං කුඩුකුඩුවගේ හිටි නැවිදිහට තම්බගන්නුම්ක දෙදකටඒ තැම්බුණහම මේක අපිට අමාරුවෙන් ආපහු කෑලිවෙෙන් වෙන්න කුඩු කරගන්න ඔන්න ඒ එක වැැලිවෙවැලිගේ ලේසියෙන්ම කුඩු ටික වෙන් වෙන. ඉතිං ඒ විදිහට මේකට දාගන දැම්මං යටටින් වත්රාජනයක් හොඳට උන්ුවවෙන්න කියලා. මේක ඒ උඩින්තියලා කියනවාහලා පැෑ භාගයක් විතර හොඳට තම්බාගන්න. ඒවිදිට අප පිට්ටික දැන් හොඳට තැම්පුුණනාාට පස්ස මංක රස්්නිපිටීමම මේ විදිහට භාජනයකට දාගනක හැඳිමිටකින් හරි මේ වගේ පහුකුඩුකුඩු තත්ත්වෙට එනකං අපි වෙන් කරගන්න ඕනනිති වැලි තාලපයක පිටි කැට එමැත්තම පිට්ට මිශ්‍රණයේ පොඩි බෝලබල වැලිවගේ අප වැලි කියක කියනන්නේ ැ. <tiling> ොදිට කඩ වෙලා තිෙනවානං මයි රස්සයිට කොහමරි රස්නෙම කැට තියනන වෙන් කරගන්න එකලේ සි නිවනාට පස්සේ කරනට ඇඩිය ගොලන්ට හැදිමිටකින් වගේ කරගන්නක හොඳයි දැම්මගේත් රස්නට පුරුදනට ගොල්ල අත පුච්චගන්නපා ගෝමරි ටිකෙන් කරල පැත්තකින් තිබ්බට පස්සේ අපි දැ පැනියක හදාගමු. මොලින්ම භාජනයකට අපි ගත්තර සුදුසිීනිික හැමනැත්තන් ගත් මනවාහරි සීණවලින් මේස හැන්දි අතරක් මේ විද්ධයට දාලා. ඒක අපි මේ වගේ හොඳටර කැරමල් පාට වෙනකං හමනත්තං කළුපාටට හුරු පාටක් වෙනකං. හොඳින් කැරමල් කරගන්න ඕනිති මෙතැනදි අපි පොඩ්ඩක් සාමාන්‍ය කරමල් එක්කට වැඩිය තව පොඩ්ඩක් කළුුවෙනකාන් තියෙනවා. මොකද එකින් තමයි අපම සීණි පැනියකට හොද පාටක් එන හැබයි එහෙම කිවවා කියලා ඔගොල පරිස්සමෙන් හරි වෙලාවෙදිී වතුර එකතු කරන්නම එහෙම නැත්තම් එක ගොඩක් කලූනොත් මුළු වැලිතලපටිකම කර රස වගේ එනවා ඉතින් එකහිද මෙන මේ වගේ පාටක් ආපු ගමන් ඇඟට ඉහෙන්නැතුව පරිස්සමෙන් අප අරගත්ත වතර කෝප්ප එක හමාර එකතු කරන්න ඉතින් මේ පේනදදකොට එක ලස්සනට හොඳ පැනිිපාටක් එෙනවා ඊට පස්්‍යය තමයි මම මේකට අපේ ඉතුරු සණිටික එකතු කරලා හොඳින් දියකර ගන්න ඉතින් මෙතැනදි මම තාව දෙයක් කියන්න ඔගොල්ලොන්ට ප්‍රශ්නයක් කවත්හරරි ඇයි එහෙම කරන්න කියලා හිතුනොත්. අපි සීනිි පොඩ්ඩක් විතරක් දාන්නය ඒක නිසානැත්තන් ගන්න සීනියකෙන් භාගයක්ම කැරමල් කොරොත් මේක කලුවෙනකං ඉද අපේ කැවිලිවලට කරරසක් එෙනවා ඒක හින්ද තමල් තේහැදිිය තුනහරක් අපි මුලින්ම කරමල්. ගන්නේ එක ගැන කල්පනාවෙන් ඉන්නමුකද පැනියක හරියට ආවනය කියන්නේ මුළු රසකවිල්ලම අපි හදන වැර දෙෙනවා හැමනැත්තාම් රස වෙනස් වෙනවා. සීනිටික එකඇතු කරල දැන් විනාඩියත් දෙකක්ක ඇ්දි මේක මේ විදිහට බුබුල දාගන උත්තුරනනා ඔගලන්ට දකින්න හම්බවේ. මෙන්න මේ වෙලා විදි මම් මේකට අපි අර කොඩු කරගත්ත කරද මුංගුටික වගේ රසේ හැටියට ලොන ටිකකුත් පොඩ්ඩක් එකතු කරලා හොඳින් කලාවන් කරනයිතින් දම් මේ අප ගොඩාක් වෙලා. ඇිෙේයාගන්නේ මොකද පැනි උත්තුර වනුවෙලා වැඩිවනොත් වැලි තලපටික හයිුනයිතින් මේ විදියට බුබල්ධන්න පටන්ගලාවි නා අඩි දෙකක් එතර ගියාට පස්සේ මං මේ විදිට පැණියකෙන් ටිකක් අයින් කරගානවා එහෙම කරන්න මොකදබි කොච්චර රැසපිදුන්නත් මේ කැවලි හද්දදි ඒවට උරාගන්න වත්තුර ප්‍රමාණය තෙතමනයානුව පදම එහෙමෙ වෙන්න පුුලුවන් ඉතින් මේ විදිට හදපුහම ඕන කෙනෙක්ට වරදින්නැතුව හදන්න පුලුවන් ඉ. අයින් කර ගත් අට පස්සේ මම පිට්ටු එකත් එක පාර එකතු කරන්න නෑ මේ විදිහට ටිකක් එකතු කරනවා ඒක පැනිිටිකක්ත් එක මිශ්්‍ර කරනවා ඊට පස්සේ ආය පැණි ටිකක් දානවා ඒකට ආප හොපි ට්ටු ටිකක් එකතු කර කර එහෙම තමයි මේ කලවන් කරගන්නේ. කද කැවිලි හදලා හුරු කෙනෙක්ට නම් මේක දැක්ක ගමන් කියන්න පුළුවන් මේ පැනිි්ටික්‍රම එකට ඇති කෙර නමුත් එහෙම නොෙන කෙනෙකුට මේක තමයි හොඳම. ඉහ ඉතින් ඒ විදිහට ම දැන්ඒ විදිහට පැනී පිට්ටු විටිකටි දාලා හොඳට මේක මිෂ්්‍ර කරනා කොහොමරිකමන්න අර මැනල ගත්ත වගේ මගේ පිට්ටුටිකට පයනිිටික ගානටම හරිගියා එන්ද පැනිිොඩ්ඩකත් ඉතුරුන්නෑ මං ඒටක දැන් ඔක්හො එකතු කරලා අපි දැම්මේ එක හොඳදට කාලවන් කරන්න ඕනි ඉතින් පැණිටිකක් ඉතුරුනොත්වගේ තියාගානා නිත්හැවිලිමුණන හරිහදදි යෝගලන්ට පාවිච්චියයට ගන්න පුළුව. ක දැ ිට එකතු කරන්න ගද ලා ඳ අප ිපේ ද ඩුවෙන් යි න්න. විදිහට දැ හොට ි්්‍රරන් යතිය ොලන්ට වෙලාවක්ගේ මෙන්න මේවාගේ බෝලයක් වගේ මේ මිෂ්්‍රනය හොඳට පෙරලන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒක තමයි මේක අප ලිපැ නවත්තන්න ඕනේ වෙලාවෙෙහම නැත්තම් මේ වැලි තලපයකේ හරි පාදම ගොඩාක් වියලි ගතිට එනකං ඉන්නපා ගොඩාක්ිකන් ද්‍රයිවෙනකක් ඇදකොට නිිය්නට පස්සේ මේ හරි ඩ්‍රයි ගතියයි හොඳට කඩන්න පුළුවන් වුණත් අරකිසිම පැණි ගතියක් නැහැ ඒන්ද මොකද මේ වැලිතලපොල්ට පැනිසාමානයෙන් අර ස්ේ එක තුනක්ක අදදි වියලෙන ගතියක් උරාගන්න ගතියක් තියෙනවා එකහිද ගොඩාක්ම වියලෙන් ඇතුවත් එතමනේ මේ වගේ තියෙද්දි නමුත් හොඳට මේ වගේ පෙරලෙන්න්න එකට එකතුවෙලා බෝලයක් වගේ හැදුන වෙලාවෙදි මේක ඔගලන්ට පුළුවන් මේ විදිහට තැල්ටිකක්ගාගත්ත ට්‍රේකකටහරි ලෑල්ලක් උඩට හරි කෙසල් කොලයක් උඩට දාගන්න. ටරි පස ගලන්ට පොළන් මේ විදිහට රෝලිම් පින්න්නෙකින්, හැමනැත්තං තෙල්ටික්ගා ගත්ත කෙල් කොලෙකින්ම, මේක හොඳට උගලන්ට අවශ්‍ය උසප්‍රමාණය තියයාගෙන හොඳට තුනී කරගන්නර හොඳ මතුපිට සියුම් ගත්තියක් එන විදිහට කඩතුළ ගතිය නැතිවෙන දිහට ලස්සනට තුනී කරගත්තාට පස්සේ අපට තියෙන්න්නේ මෙන්න මේ වගේ අපිට අවශ්‍ය විදිහට කෑලිවලට කපාගන්න. මේති ඉති අපි හදාගත්ත වැලිතලපටික හයිියනය පැනිි හොඳට තියෙනවාත් දෙතමනේ තියෙනවා. අ රසේ අඩුවකොුත්නෑ ඉතින් ගොලමීට කලින් හදල නැත්තැන් හදල වැෑරදිලා හෙමනතන් හදන්න බය හිටියනන් ගොඩත් තරුණාය මේ විදියට හදල බලන්න ඔලන්ට වැෑර දෙන්න කිසිම හේතුවක් නෑ මංකිය පපුවිදිහටකරොත් මේ අවරුද්දේ රසට වැලිතලප ප්‍රගානක් කැවිලිමේසට එක් කරගන්න. ුවන් එහෙන අදත් මාත්තක්ක එකතුනනාට බොම ස්තුති රැසිපීසික් දිකට ැදදිලන්න ැම න නලක සබස් යි් කලබෙල් බටන එකත් බල තියන්න කියෙලා අදරෙ ඉල්ලීමම කරනවා හැමදෑමවාගේ ඔගලගේ ආදහස් කියන්න ලයික එකක් දාන්න ීඩියක ශයාා කරගන්නත් අමත කරන්න එපා එහන තවත්දවසක මෙවාගේ රස්වත් රෙසිපියයක්ක් කර ඔගොල්ල හම්බ වෙන්න එන්නවා හැමෝටම සුබදවස ප්‍රාර්ථනා කරනවා